එදසම්සේ අනු හය ලෝකුසලාන තරගාවලිය ගැන කතා කරද්දේ සනත් ජයසූරිය කියන ක්‍රීඩකයා ගැන කතා නොකරම බැහැ. එදා තුන්ගිරිය ක්‍රීඩකයෙක් විදිහට සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමට කළ සේවය නොවෙන්න අපි ලෝකුසලානයක අයිතිකාරයෝ නොවෙන්න තිබුණා. කොමුණත් සනත් ජයසූරිය තුන්ගිරිය ක්‍රීඩකයෙක් විදිහට දැවැන්ත කාර්යභාරයක් 1996 ලෝකුසලානය ශ්‍රී ලංකාවට අරගෙන එන්න කලා කියන එක ඔබ අපි කාටත් ක්‍රිකට් ඉතිහාසයේ නොරහසක්. ඉතින් ඇත්තටම සනත් 96 කලා වගේ තුන්ගිරියව්වෙන් අපේ කණ්ඩායමට සේවය කරන්න ක්‍රීඩකයෙක් 2019 ලෝකුසලානේ නැහැ කියන කාරණේ අපිට කිසිම චකිතයකින් තොරව කියන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් සනත් ජයසූරිය තුන්ගිරියව් ක්‍රීඩකයෙක් විදිහට කරපු දේ කරන්න ක්‍රීඩකයෙක් නැතත් සනත් ජයසූරිය පිටිකරුවෙක් විදිහට කරපු දේ කරන්න අපේ කණ්ඩායමේ කෙනෙක් ඉන්නවා කියලා අපිට හිතෙනවා. ඒක අපිටත් වඩා හිතෙන පිරිසක් ඉන්නවා. ඒ තමයි ඉන්දියාව. ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රෙස් සංගරාව පළ කරන වාර්තාවක ඔවුන් සටහන් කළා තිබුණා මේ කුසල් ජනිත් කියන ක්‍රීඩකයා 2019 ලෝකුසලානේදී 1996 දකුණින් බිහිවෙච්ච පන්දුයවන්නන් විනාශ කරන ප්‍රතිකරුවා සනත් කරපු දේ මෙදා 2019 ලෝකුසලානේදී කරන්න ශ්‍රී ලංකාවේ කුසල් ජනිත්ට හැකියාව තියෙනවා කියලා ඉන්දියන් එක්ස්ප්‍රෙස් වැඩිදුරටත් සඳහන් කළා තිබුණා. ඔවුන් මෙතෙන්දි මතක් කළා තිබුණේ මාතරින් බිහිවෙච්ච මේ සුපිරි තරඟ වෙනස් කරන්නාගේ තරඟ රටාවට යන්නට මේ ක්‍රීඩකයාට පෙනුමින් මේ වගේ නැති වුණාට මොහුගේ සියලු වැඩ කටයුතු මේ ක්‍රීඩකයා හා සමානයි. ඒ නිසා මොහුට දකුණින් බිහිවෙච්ච මේ තරඟ වෙනස් කරන්නා කරපු දේ 2019 ලෝකුසලානේදී කරන්න හැකියාව ලැබෙයි කියලා ඉන්දියන් එක්ස්ප්‍රෙස් තවදුරටත් සඳහන් කළා තිබුණා. ඉතින් මේ විදිහට ගවේෂණාත්මක පුවතක් විදිහට කුසල් ජනිත් පිළිබඳ අදහස් දක්වද්දී ඉන්දියන් එක්ස්ප්‍රෙස් දකුණුතින් පිත්තහස රෝපු කුසල් ජනිත් කොහොමද වමත් ප්‍රතිකාරයක් වුණේ කියන කාරණය පිළිබඳවත් හරි අපූර්වට විග්‍රහ කළා තිබුණා. මීට කාලයකට කලින් කොළඹ කෝල්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු නිශාන්ත වීරසිංහ හරි අපූර්වට පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙක් දැක්කා. අතන පන්දුවට පහර දීම කොතරම් අපූර්ව වුණත් මේ පන්දුවට පහර දීම වල යම් නුහුරු බවකුත් මේ ක්‍රීඩකයාගේ මේ පුහුණුකාරවරයා දැක්කා. අතනම කුසල් ජනිත් කියන මේ කුඩා ක්‍රීඩකයාට නිශාන්ත වීරසිංහ අවවාදයක් දෙන්න කලින් ඔහුගේ ඩ්‍රයිව් පහර පිළිබඳව හොඳ අවධානයකට ලක් කරා. අතනම මේ ක්‍රීඩකයා ඩ්‍රයිව් පහර එල්ල කරන ආකාරයට නිශාන්ත වීරසිංහ වාසි වුණා. ඊට පස්සේ ඔහුට දීපු අවවාදය තමයි වා හෙටින් දැන් තරඟේ දකුණුතින් ක්‍රීඩා කරන්න එපා වමතින් ක්‍රීඩා කරන්න කියලා තමයි මේ ක්‍රීඩකයාට මේ පුහුණුකරුවා අවවාද කළේ. ඊට පස්සේ මේ ක්‍රීඩකයා පුහුණුකරුවාට කිව්වා අපූරු කතාවක්. ඒ තමයි මට පන්දු වීසි කරන්නත් හුරු දකුණතින්, ඒ වගේම පන්දු යවන්නත් හුරු දකුණතින්, ඇත්තටම මට හුරු දකුණත, මට වමත නෙමෙයි හුරු කියලා. ඒත් මම ගොඩක් ආසම ක්‍රීඩකයා සනත් ජයසූරිය, මම සනත් වගේ බැට් කරන්න ආසයි කියලා මේ ක්‍රීඩකයා කිව්වා. ඉතින් මෙහෙම කියන ක්‍රීඩකයා සනත්ට කොච්චර ආසද කියලා ඔහුගේ නිදන කාමරේ දැක්කත් ඒ කාමරේ පුරා තිබුණේ සනත්ගේ පෝස්ටර්, ඒ වගේම ඉගෙන ගන්න පොතපතේ අලවලා තිබුණේ සනත්ගේ ස්ටිකර්. ඉතින් මේවා දැක්කට පස්සේ මේ පුහුණුකාරවරයා මේ ක්‍රීඩකයාට කියලා තිබුණා සනත් වගේ වෙන්න ඕන නම් මේවා කරලා බෑ, හොඳට පුහුණුවීම් කටයුතු කරන්න ඕන, එතකොට සනත්ගේ තැනට එන්න ඔයාටත් හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒ අවවාදයත් එක්ක කුසල් ජනිත් කියන මේ ක්‍රීඩකයා ගොඩක් පුහුණුවීම් කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඊට පස්සේ ඔහු අමත් ක්‍රීඩකයෙක් විදිහට ලොකු ගමනක් ආවා කියලා තමයි ඉන්දියන් එක්ස්ප්‍රෙස් වැඩිදුරටත් සඳහන් කළා තියෙන්නේ. ඒ වගේම ඉන්දියන් එක්ස්ප්‍රෙස් මේ වාර්තාව පුරා කුසල් ජනිත් පණිපිටිය ධනපාල විද්‍යාලයේ ඉඳලා රාජකීය විද්‍යාලයට යාම පිළිබඳ විස්තරත්, පහරින් පහරට පන්දුවෙන් පන්දුවට එල්ල කරන පහරවල සනත් ජයසූරියගේ ඉරියව් රැඳී තිබෙන ඒ කුසල් ජනිත් ආවේනික වෙච්ච පහරවල් පිළිබඳවත් බොහොම අපූර්වට විග්‍රහ කළා තියෙනවා. ඉතින් එහෙම කතා කරන ගමන් තවත් විශේෂ මතක් කිරීමක් මේ වාර්තාව ඇතුලේ සඳහන් කරලා තියෙනවා. ඒ තමයි පසුගිය දකුණු අප්‍රිකා සංචාරය තුළදී ටෙස්ට් තරඟයක මේ ක්‍රීඩකයා ක්‍රීඩා කරපු විලාසයෙන් ලෝකෙටම පෙන්නවා. ඉතින් 1996 වර්ෂයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් එදා සනත් ජයසූරිය පිත්තෙන් කරපු දේ මෙදා 2019 ලෝකුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් කරන්න හැකියාව ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබේ අදහසත් කුසල්ගේ මේ ප්‍රතිහරඹය දියත් කළොත් අපිට ලෝකුසලානේ මොනතරම් වාසි ගෙනෙයිද, ඒ සඳහා කුසල්ට හැකියාව තිබෙයිද, ඒ අදහස් අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබ තවමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපරි තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.